අයස්සා අද ගම මේ මඟපල්ල බන්නට තමයි මේ ධර්මය තියනෙ වෙන යම්කිසි ලෞකික ෞ්තික අරමුණ සාක්ෂාත් කරගන්න නෙමේ. බුදුපාණන් වහන්සේගේ ධර්මය තියෙන්නේ පුද පූජා කරන්න නෙමෙයි පුද පූජා වෙන්. පුතා අමතරෝ ඔබ වැන්න දළුවන් ලංකාවතව බිවිලන් ට ෙි ත්තරද දෙෙලෙක ඔව ඇතරම මේ පුතා කවුද ොනවද මේ පුතා කියන්නේ අපි අදත් ඒ පුතත් එක් සාකච්ඡාක් නොමේ ඉන්නේ හෂාන් රන්දනය පුතා පු අපි එදා සාකචඡචාව නැවැත්තුවේ අපි කුමන දහමද තෝරාගන්නේදැන් බුදු දහම යයි අපි කුමන මගද තෝරාගන්නේ බුදු දහම මේ අග්‍ර විග්‍රහය කුමක්ද මේ ජීවිතයට බුද්ධහම ලංකරගන්නවනම් අපි කුමක් අරබයා ලංකරගන්නවාද මෙන්න ප්‍රශ්ණික උත්තර දල සාකච්චා පටන්ගම. බුදුාණන් වහන්සේ ධර්මය දේශනා කරනකොට අම්ම් ආකාරයට ම්යම් ැවල විග්‍රහ කල තියෙනවා මේ ධර්මය තියෙන්න්නේ විමුක්තිය සාක්ෂාත් කරගන්නටයි දැන් මේ විශේෂයෙන්ම සතිපට්ටානු සූත්‍රයේ විග්‍රහ කරල තින බුදුපාණන් වහන්සේ ඒකා අයනෝ අයම් භික්වේ මක්ගෝ සත්තානම් විමුක්තිය මේ මාර්ගය මම දේශනා කරලා තියෙන සත්‍යයාගේ විමුක්තිය පිණිසයි සත්‍යයාගේ විමුක්තිය තමයි මේ ඒකා අයන මාර්ගය මේ බුද්ධ ධර්මය තොට විමුක්තිය කියන්නේ ඉගවට ඒ සූත්‍රම විග්‍රහ කර තියෙනවා ශෝක පරිදේවානන් සමතික්කමායි. ශෝක පරිදේවලින් අපි මේ දුක්විදින දුක්වලින් සමතය ඉක්මවා මිදී නිදහශෙන්න්නට ඕන. අපි පන්සලකට ගිහිල්ලා කළගත යුතු එකමදේ තමයි මේ ධර්මය ශ්‍රවනය කරලා ශෝක පරිදේවලින් සමතය එක්මවා මිදී නිදහසවීම. එෙම නැතුව අපි ට එන ශෝකරිදේවයන්, අපි ගිහිල බෝධිින්න් වහන්සේට ප්‍රකාශ කරලා පණුවකට බාරදීලා එතකොට පූජාවකට බාරදීලා අපි සමතයකට පත්වීම බදුසුනෑ එක බුද්ධදේශනාවට අදා නෑ. තොට ඊට වඩ එහාගේ පුදයක්ත්තමයි බුදුපාණන් වන්සේ ධර්මය හැට වික්‍රා කර. ශෝක පරිදේවාන සමතික්කමයි. දුක්ක දෝමනස්සානං අත්තංගමයි. මේ දුක්දෝම්නස් අල්ලගන්න එක දුක්තෝම්න සදාගන්න එකෙන් සාමුලිම මදී දහස්සෙන්ට ඕනේ. ඥා අස්සා අධිගමයි. මේ මගපල්ලබන්නට තමයි මේ ධර්මය තියනෙ වෙන යම්කිසි ලෞකික බෞදතික අරමුණ සාක්ෂාත් කරගන්න නෙමේ. යට නිබ්බා අනස්ස සච්චි කිරායි. මේ දාමේ. අවසාන ප්‍රතිඵලය තමයි නිවන සාක්ෂාත්වීම එතකට නිවන කියන්නේ රාගයෙන් දවේශයෙන් මෝහෙන් මිදී නිදහසුම ස්වභාවේ එතකට යම්කිසි කෙනෙක් තමන්ගේ හිතේ ඇතිවෙන රාගේ සහමුලින්ම උදුර අස්කරානක්. තමන්ගේ හිතේ ඇතිවෙන දේශය සාමුලිම උදුර අස්කරානං තමන් හිතේ ඇතිවෙන මෝහය සාමුලිම දුර අස්කරාන ඒ පුද්ගලයා නිව දැකලා. එඒ පුද්ගලයා නි්ාන ගාමී ප්‍රතිපදාවකේ කියන්නේ අරහත් බුද්ධත්වයෙන් ජවිත කාලය අවසන් කරන දැන් පොතේ දැ ගමේ පන්සලට ගිහාම ඔබ ඔය විග්‍රහකරගන ගියපු කරුණු අපිට ග්‍රහනය කරගන්න පුළුවන්ද. ගවේශනය කර යුතුයි. දැන් බුදුපාණන් වහන්සේ විග්‍රහ කරල තියන කින් කුසල ගවේසි, කින් සච්ච ගවේසි කිය කරුණු දෙකක්. කුසල කියන්නේ අපේ මේ හිතේ ඇතිවෙන රාගේ දේ මහය එමනැත්ංක්. ලෝබ දෝස මෝහ කියන කෙලෙස් ගති අත්හැරීම කුණු ගති අත්හැරීම තමයි කුසල කියල කියන්නේ එතකට කුසලේ පූර්ණය වෙනවා කියන්නේ අලෝබ අදෝසමෝහ ගති ඔස්සේ ලෝභක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ කියන තත්වයට ලෝබක්කයෝ කියන්නේ ලෝබය යළි නූපදිනවශයෙන් ප්‍රාණය කර. ලෝබ දේශ මහ මුලිමු උදුරලගාණන්නනේ දැන් මතුපිටි මේක කැපුුවට යළි ලියලනවා. ලි කපල දැම්මොත් මුල කපල දැම්මොත් අයි කියියලන්න නෑ. එතකොට මුලින් කපල දැමීම තමයි ලෝභක්කයෝ දෝසක්කයෝ මොහක්කයෝ කියලා කියන්න. උඩින් මතු පිටිින් කපල දැමීම තමයි අලෝබා දෝෂ අමෝහ කියන්න. තකොට ලෝබ දේශ මොහ කියන. ගති අත්හැරලා අලෝබාදෝෂ අමෝහ ගති ස්ථාපනය කරගෙන. ඒ ඔස්සේ අපි ලෝභක්කයෝ දේශක්කයෝ මොහක්කයෝ කරගත යුතුයි. එක කියන්නේ. ලියලන ගහ මතු පිටිනුත් කපල මුලිනුක් කන්ඩ ඕන. එතකො තයි හ මැරෙන්නේ නැත්තං අපව් ලියලන. තොට මේ සඳහා අපි යම් ගවේෂනයක යදෙන් දඕන. හකයිකිවකින් කුසල ගවේසීකින් සච්ච ගවේසි කුසලය කියන්නේ මොකදද කියලා ගවේෂනය කරන්න ඕනි. සච්ච කියන මොකදද කියලා ගවේශණය කරඩනේ දැන් අපි කතාවට කියනනේ හොයන්නට හම්බවේ කියලා මේ ධර්මමාර්ගගේ හරියට හෙව්වොත් එහෙම ඒ පුද්ගලයායට අද මේ මග කියලෙන්න ඕන තරන් කල්්‍යාන මිත්‍ර ඉන්නව රට පුදේ මගේ ප්‍රශ්නයට රජු පිළිතුරක්කා වෙනෑ. පන්සලට අපි ගිහින් හොයනකොට අපිට අපේ ගමේ පන්සලෙන් එමනත්තං දෙනෝදාහක් වදින පුදන ප්‍රසිද්ධ විහාරස්ථානයෙන් රනිින් පිළිම කරලා තියෙන විහාරස්ථානයේද අපි ෝක හම්බ වීද. අන්න හරි. හොඳම පොයින්් එක එක දැන් වඳින පුදන තැනැකින්. වදින පුදන තැනකින් මේක කිසිසේත්ම ගන්නට බැහැ ොකද හේතුව බුදුපාණන් වහන්සේගේ ධර්මය තියෙන්නේ. පුද්ධ පූජා කරන්ඩ නෙමෙයි පුද පූජා වෙන්ඩ ඒ කියන්නේ මේක තේරු මක් තියනො දැන් අපි මල් පූජ කරනවා අදින ගාථාව ගමක මල් පූජ කරනකොට කියන ගාතාව මේ ගාථාව කියනො පූජයමි කියලා වචනය මේ පූජයමි කියන එක පූජා කරමි කියලාපි තේරුම් අරන් ඉන්න. හැවත් මෙතන කියන්නේ පූාවෙමි පූජාවෙමි කියන්නේ මගේ හිතේ ස්වභාවය මමයි පූජාවෙෙන්් ඕෝනේ මොනටද පූජා වෙන්නේ ැ ගාවරම් විග්‍රහ කරන්නම්ම මල්පූජ කරන ගාථාව වැපි කියවා. අ පූජයේමි බුද්ධන් කුසුමේන නේන පුං්චේන මේ තේන ලබාමි මොක්හං පු්පම් මිලායා යතා ඉදම් මේ කායොත් අතායාති විනාස භාව. මේ පුප්පම් මලායාති ප්‍රබෝධයට පත් වෙලා මිලිඳ වෙනවා. යතා ඉදම් මේ යථාර්ථය තමයි මේක. එතකට කායොත් අතායා කාය කියන්නේ අපි මේ කරජක අයයි. ත්තජකායයි මනෝ මේ කාය එක න මේ ශරීරයයි අපේ හිතයි අපි මනසයි තුනා අපි ක්‍රියාත්මක කරනවා ටරියාත්මක කිරීම තමයි කාය මේ ක්‍රියාත්මක කරන ක්‍රියාකාරකම් එක වෙලාවකවත් අපි ටෝන ඉදිර පවත්වන්න බැහැ වේගෙන් දිපරිනාමයට පත්තමින් යනු උදාහරණයක් විදිහරගත්තොත් අපි අපි හිතමු අපිට රස යිස්ක්‍රීම් එකක් දෙනවා අපි මේක කැමැත්තෙන් කනෝ මේ කන කැමැත්තෙන් කණ එක කණ්ඩ කන්න ඉවර වෙන යි අපි ලාපොත්තු වෙන්නේ මේ යිස්ක්‍රීමේ එක තියෙන රස නොනවත්වා එකදිකට විඳින්න පුළුවමය කියෙලා හැබයි විනාඩි පහක්විතර යනකොට අපි ඒ ක්ඩ ගත්තා යිස්ක්‍රීමෙන් අපිත් නොදනම ඉවරවෙලා. එතුකට අපි කරන ක්‍රියාකාරකම් සියලු දේවල්ලින් අපි රාගේදේශය මෝහෙ හදාගන්නට ගියාට අපි බර්තමාන මොහතේ රාගේේන්දේශයේ මොහෙන් හිත පිනවගණ්ඩ ශවාධනය කරග්ඩ ගියාට එම වෙන්න නෑ අර පිපිල පරවෙන්න වගේ මුලින් අපිට යම්කිසි ආශ්වාදයක් එන්න පුළුවන් හැබැයි ඒ වේගෙන් විපරිනාමයට පත්වෙන. විනාසභාවයට පත්වයෙන. එතකොට මේම විනාස්භාවට පත්වෙන බව තේරුන් ගත්තු අපේ හිත පිරිසුදු වෙනවා. අපේ හිත පූජාභූමයක් වගේ වෙනවා. ඒකට තමයි කියන්නේ පූජයමි කියලා. එතකොට පුතේ බුදුවරු පහළ වෙලා මේ ද ආචික්කන දේශනාව නේද. ආචික්කන දේශ දේශනා කරන්න සියලු සත්වයෝ හදන කරජ කයට නොව මනෝමය කය හෝ චිත්තජකය පිරිසුදු කර ගැනීම සඳහාද මනෝමේ කායගන එක කායනම කාය මනෝමය කාය කියන්න මනසේ ක්‍රියාකාරී ස්වභාවය. එතට මේ මනෝමය කාය තුළින් අපි ජීවිතකාලයක් ගත කරනොකට ගති පුරුදු සකස් කරගන්න. මේ ගතිපුරුදු සකස් කර ගැනීමට අනුව තමයි අප චිත්තජකාය ්‍රියාත්මකවෙන්න උදාහරණයක් දිට අපි තේරුම් ගත්තත් යම් කිසි මනෝමකායක් බලු ගතියක් සකස් කරගෙන බල්ලෙක් වෙලා ඉපදනවා. එතවට බල්ලා හිතන්නේ මනුසේ හිතන දිට ෑ බල්ලා හිතන්නේ බල්ලට ආවේනිකවෙච්ච සිතුවිලි දහරක් තමයි බල්ල පවත්තන්නේ බල්ලාට බෑ මනුසේක් වගේ හිතන් අන්නේෙ වගේ මනෝමේකායට ැම්පත් එච්ච ගතිවලට ආවේනිකව අපි චිත්තජකායත් ක්‍රියාත්ම කරනවා සිතුවිලි පවත්තනවා. එතකොට අපිට මනෝමේකාය පිරිසිදු කරගන්නට නං චිත්තදකායෙන් අපි ක්‍රියාත්මක කරන ගතිවලින් හොඳ ගත් යාස්ශ්‍රයටට අරගෙන දිගති ප්‍රාණය කරගෙන චිත්තේ චිත්තාානු පස්සනාව පූර්ණය කරගන්දෝන. තකොට චිත්තේ ිත්තාානු පසනාව පූර්ණය කරගන්නවා කියන්නෙම සබබපාපස්ස අකරනං කුසලක්ස උපසම්පදා. එක අනෙ රාගේ දේශය මෝහැකින පහත් ගති නොකරන්න ප්‍රාණය කරන කුණු සලා හැරලා හිත පිරිසිදු කරගන්න. කුසලස්ස උපසම්පදාව පූර්ණය කරගන්න. ඒහසේ තමයි චිත්තජකාය පිරිසුදු වෙන්න චිත්තජකායෙන් අපි පිරිසිදු සිතුවිලි පවත්න්නේ. ඒ කියන්නේ සචිත්ත පරිියෝ දපන. සවචිත්තයර් පූර්ණ වශයම පිරිසිදු කරගන්න මේක කරගන්නට බැහැ අපි අපි ක්‍රියාත්ම කරන ගතිවලින් හොඳ ගතිමනවද නරක ගතිමනවාද කියලා තේරුන්ගත්තේ නැත්ත. ගමේ පන්සලට ගිහාම අපි දහස්සකුත් බලාපොරොත්තු තියාගෙන නම් බෝධියවටය පැංකල අරයි යන්නේ අපි පද හිටව ගෙන හි හි න බදහහාමුදුරුවන්ට පිගවට කිලවාදන්නේ. අපි අල්ලපුක දෙර තරහකාරයා ගැන හිත හිත නම් අපි නමුත් අසභගුතු අරහතෝ කියන්නේ මේක කිසි ප්‍රතිඵලයක් දැන් අපිට ගමේ පන්සලේ මඟ පෙන්වන්න ඇද්ද මේකට කෙනෙක්. දැන් අපිට පුතේ තෙන්ඩ ගිහාම දැන් ඔබ ඔය විග්‍රහ කරන දහම් මග පෙන්වාදීමට කෙනෙක් ඉන්නවාද ද මෙතන හරි ැටලුවක්නේ දැන් මේ අදවන්න මට වෙලා තියෙන්නේ මේ ලෝකෙ තියන බොහෝ ආගම් එදා ද සමාජයේ තිබ ගම්වල තියෙන ගැන්වීම එකක් අපේ බුද්ධ දේශනාව යම් කිසි මට්ටමකින් සම් මිශ්‍ර වෙලා තියෙනවා. මේ මිශ්‍රණය අද ටික් තෝරලා බේරලා ගණ්ඩාමාරු විහරියට නිකං අපි මාලුවකට ලුණු දැම්මහම පහු ලුණුවෙන් කරලා ගණ්ඩාමාරු ඉන අන්නේ වගේ මේ බුද්ධ ධර්මය කියන එක අද අම්මට්ටමකින් වෙනස් වගෙන වෙනස් වෙලා යම් කිසි ආකාරයකට මග වැහිලා තියෙනවා ඒකට අපි කිසිවෙක්කට දස්නා ගල හරිියන්නන්නේ මකද එක ධර්මතාවයා ද බදුපාණන් වහන්සේම විග්‍රහ කල්ලා තියෙනවා මේ ධර්මය එක පාට ගීලා ගණඩ බෑ එකයි කියන්නේ ගවේසි ගවේශණය කරන්නයි ගවේශනය කරොත් තම මේක හම්බෙන්නේ එතකොට අපි පන්සලකට ගිහිල්ලා රාගෙන් දේශය මෝහෙන් අපි ඉල්ලි මක්කරොත් අපි හිතනවා මෙහෙම අපි පන්සලකට ගිහිල්ලා හිතමක මෙ ධදිෂ්ඨානයයක් කරන බෝධීන් වහසේ ගාටි කියලා ප්‍රාර්ථතාවක් කරන මගේ හොඳම යාලුව මම පුළුවන් තනම් විශ්වාස කර ැයිඒයා දැම්මටඩාහොඳට පාඩන් කරගෙන මට ඇටැෑක් එකට එක අනේ මාත එක්ක තරගෙට ඒයා විභාග ලියන්ඩ සූදානම් වෙලා ඉන්නවා. ඒක නිසා මටත් දැන් විබාග ලියන්ඩෝනනි සාර්ථක යා හා සමානවම මොකදයාමගේ හොඳමේයාලුවම මේයාාවේ විශ්වාසතර හැබැයි යාමගේ විශ්වාසේ කැඩුවක්. ඒක නිසා මං බෝධීන් වහන්සේට අද මේ බෝධි පූජාව කරනවා ඔය වගේ කරන කට්ටිය ඕන තරම් මේ රටේ ඉන්නවා. එතකොට ඒයා කරන්නේ නැති දෙයක් හෙට ලබාගන්නට වැෑමක් දරන්න එතෝට බුදුපියාණන් වහන්සේ විග්‍රහ කර තියෙන්නේ මේ අද නැති සැපක් අද නැති මානයක් අද නැති සුක විහරණයක් ලෞකික වශයෙන් හෙට ලබාගණ්ඩ ප්‍රාථනා කරන්නට ඒපා මේක විග්‍රහ කර තියන න ආයාචනා හේතුවා න පාත්තනා හේතුවා පටිලාබෝ අබාවිස ප්‍රාථනාවක් හේතුකොට ගෙනවත් අයාජනාවක් හේතු කොටගෙනවත් කිසිදු ප්‍රතිලාබයක් කිසිකට ලැෙන්නේ නැත එක බුද්ධ වචනය. හැබැයි අපි අද පුරදු වෙලායින්න බෝධින් වහන්සේළඟට ගිහිල්ල පරුවණ ලිමා සෑගාවට ගිහිල්ල රාගයෙන් හෝ දවේශයෙන් හෝ මෝහයෙන් හෝ පාර්ථනා අයාචනා කරන්න කොට අපිට කොහරි වැදිලා යනවා ඒැ පුතේ නිවන ප්‍රාර්ථනා කරාට නිවීමක් නැහ දැන් නිවීම කියන්නේ දැන් ගින්දරක්න අපේ හිතේ තියන්නේෙ රාග ගින්නක් තියෙන. දේශගින්න අත්තියන මොහ ගින්නත්තියනවා දැන් මේ රාගදේශ මෝහ කියන ගින්න සකස්වෙන්නේ අපි සුන්දර දේවල්වලට ඇලෙන්න කියිය නිසා. දැන් අපි රුවන්න්න ලිසයට ගිල්ල කරන්න බෝධින් වහන්සේගාවට ගිල්ල කරන්නත් අර ප්‍රාර්ථනාවකින් සියලු ප්‍රාර්ථනාවලින් කරන්නත් අද නැති දෙයක් අපි සුන්දරයි කියල හිතන දෙයක් මතුට ප්‍රාර්ථනාකිරීමක් බලාපොරොත්තුවීම විශේෂයෙන් බලාපොරොත්තුවක් ඇතු තමයේ ප්‍රාර්ථනාව කරන්නේ. අප प्रार्थना සියलू देවල් කරන්නේ याම් किसी දෙ सुंदरයි කියලා हितलाने सुकासඥ्याාව सुभसाඥාවක් ඇතුवर බුදුपियाණන්හන් से देේශනා කර अनिच् अनुपाස්सीී वरति निच्चसाञ පजाहाति दुख अनुपसीී वहरति सुकासञා पाजाहाति अනत् अनुपसී वरति අसाञ පजाहाति में निचच सुकात्तसाඥ පजाति කරंड මිසා निचच सुका्यහැටයට ගන්න साඥ प्राාථना කරला ලබාගන්නට කටයුතු කරන්න කියලා नेෙ में බෞද්ධට මේ අර්තය ධර්මය කට ඇහුණුත් නේද ඔබ කියන මකට පටන්න පුලුවන්නි අදක හෙනවාවද. අදඒ යම් මට්ටමකින් ඇයවා නමුත් අද බෞදතවරයක් ඒක ඇහෙන නෑ ොකද හේතුව ෞබුද්ධ දේශනාව කියන එක ධම්මවාදී සූත්‍රයම විග්‍රහ කරලා තියනවා දහම හරියට තේරුම් අරගෙන රාගය දේශය මෝහය සහමුලිම ප්‍රහාණය කරපු හෝ ප්‍රහණය කරගෙන යන කෙනෙක්ට විතරයි දේශනා කරන්නට පුළුවන් වෙන්න එතකට. රාගේ දේශයමෝහේ ප්‍රාණය කරලත් නැති කරගෙන යනගමන් ඒ මාර්ගයක ගමන් කරන්නෙත් නැති රාගේ දේශය මෝහෙ ප්‍රාණය කන විදි හරියට තේරුන්ගත්වෙෙන් ැති කෙනෙක්ට කොච්චර උගත් තුනත් මේක දශනා කරන්නට බැ විග්‍රහ කරන්නට බෑතකොට විග්‍රහ කරන්න පුළුවන් යම් අනුමානයකින් නම් කොතැන් හෝ වැරදීමක් සිද්ධ වෙනෝ එතකොට ශ්‍රාවකයාගේ මග යම් ආකාරයකට වැහන්ඩ කටයුතු සිද්ධ වෙනෝය ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝයවා ගිහි කෙනෙක් හෝේවා රාගේ දේශයේ මෝහය ප්‍රවර්ධනය කරගෙන නැවත නැවතත් වර්ධනය කරගෙන සංසාර දෘෂ්ටියකින් එ අන මේ සසර පවත්වාගෙනයම හොඳයි සාරයි. රාගේ දේශය මෝහය බිහිකිරීමම සාරයි වටිනවා කියලා හිතාගෙන මේ පවත්වගෙන යනොවනන් දැක්මකින් යම් කිසි ක්‍රියාකාරකම් මාලාව එහෙම කෙනෙකුට කිසි සේත්ම බෑම එක දේශනා කරන්න හෝ විවරණය කරන්න. මොකද හේතුව තමන් තාමත් තින්නේ රාගේ දේශය මෝහෙ මයි වටින්නෙ කියෙන වැරදි දැක්මකින් මිචා දිට්ටියක. වර්මානය වනුවට නිවන් මඟ ප්‍රධාන වශයෙන් වැහෙන්ට ඇත්තේ මෙන්න මේ විග්‍රහය දුරුවලවීම නිසාවෙන්නඩ බැයිද. ඕ! දැම් මේ විග්‍රහය දුර්ුවල වෙන හැම කාලෙදිම සංගායනාවක් කරලා තියෙනවා. මේ සංගායනාව කරනවා කියනකි අර්ථය විග්‍රහය තමයි මේ රාගය දේශය මෝහය සහ, රාගේ්‍යදේශය මෝහේ අත්හැරීම සහ රාගයන්දේශය මෝහෙන් සදහටම සාමුලිම මිදී නිදහස්වීම කියන තුම් පඇත්ත නැවත විවරණය කරන එක තමයි සංගායනාවකින් සිදුවෙන මූලික කාරය. එතකොට රාගන් දේශය මෝහෙන් උම්මත්තකව අන්ද වෙලා කටයුතු කරන ගී කෙනෙක්ට හෝයවා භික්ෂූන් වහන්සේ කෙනෙක්ට හෝයවා කිසිසේත්ම බුද්ධර්මය විග්‍රහා කරන්නට බැහැමොකද මේකටමං උදාහරණයක් ගන්න ශ්‍රාවක ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා අවසරයි ස්වාමින්න් වහන්ස මම මස්මාන්ස කෑවට කමක් නැද්ද කියලාහනු इ िक्ष से उतर देना म मस्कांड कමती ला बिक्क्षुनाां से काल्पना करनाना ममा मस्कांड कमती पा की होते हैं මटकांड बेनेत है तोो नगे है मसूला गत निर्माशगेने बुदपियान से कोस्केनत है पो हैं मैंने किला काल्पना करला තमांगे लाबसत्कार्य मूलकरगेना अनुशाසनाාව करनाना තුली निवान हनद द ශ්‍රාවකයයාගෙනනිියවනත් එනවා ඊට වඩා තමන්ගේ බලවත්ත නිියවන ආවරණය වෙනුවු තොට අද වෙන විට සියලුම දේවල් සිද්ධ වෙන්න බොහෝ ආකාරයට මේ විදියට තමයි මේ ක්‍රියාත්මක වෙන ස්වභාවයට අපි මෙමගම් කෙනෙක් ගිහිම් ප්‍රශ්නයක් හන අවසරයි හාමුදුරුවනේ මේ අත්හැරීම ක්‍රාගයෙන් දේශයෙන් මොහයෙන් ගොඩගා ගන්න සියලු දේ අත්හැරීම මේක සියල් අත්තරරිීම මේ රාගගේෙන් දේශෙන් මොහෙන් ගොඩගහ ගන්න ගොඩවල් අත්තරීම තමයි බුදුපාණන් වහන්සේ දේශනා කරන්නේ එතකොට හාමු දුරුවන්නේ අපි දැම් මේ පන්සලේ ඉන්නවා මේ පන්සලට අපි ලස්සන ලයිට්ටලක්ගේනො. ගිෙනල්ල වටේට දානො මේක දාන්නේ අපේ ඇසරාගෙන් පිනවන්ඩද නැද්ද එහෙම ප්‍රශ්නයක් ඇහෝොත් භික්‍ෂූන් වහන්සේ දෙන උත්තරේ මොකක් වේවිද. භික්‍ෂූන් වහන්සේ රාගේන්දේශෙන් මොහයෙන් කටයුතු කරනවා නම් නෑ මහත්වේ වගෙන හිතන් එපා ඒව සාමාන්‍ය දෙවද ඒ වාලෝක පූජා කට තමන්ගේ ඇස පිනවීම කියන ලාබ පර්ේෂණය හඟගෙන පිටට වෙන උත්තරයක් පිට කරනවා මේක උන්වහන්සේලා තුළ හෝවේවා ගී කෙනෙක් තුළ හෝඒවා මෙ නොදන්නාකම නිසා සිද්ධ වෙන්නේ නත් පජානාති කියන යතා පරිදි බුද්ධර්මය නොදැකීම කියන දුර්ගුණයාඒ දුර්ගුණේ නිසා තමයි මේක සිද්ධ වෙන්නේ ඒයන්නේ ඒ වෙලාවට ඒ මොහොතට ආවේගටක පත් වෙලා කියන්නන්නේ මොවාද කියලාත් අතාබූත ඥානදර්ශනයක් නැතු. ඔහේ කියන්න න්නම්වාලේ ප්‍රකාශයක් නිකුත් කරන. තොට ඒ ඔස්සේ ශ්‍රාවකයාගෙනවනත් තමන්ගෙනවනත් තාවරණය වෙන බව එක ශේෂයක් වතේ භික්‍ෂූන් වහසේ හෝයේවා ගිෙන හෝේවා කල්පනා කරන්නන්නේ නෑ. පුතාට අමතරවෝ ඔබවැන්න දරුවන් ලංකාවෙතාව ිවිලායි නොමට කෙට ත්්‍රද දෙදෙට ඕහ හරි අපි කෞුදඒ කියලා ඊළඟ දවසේ ඊළඟ සතියේ කතා කරනවා. සියව්හෙල TVව නාලිකා සස්ක්‍රයිප් කල නැත්තනන් ඔබ ැම සස්ක්‍රයි් කරන්න. එවගේ මර සීනුවත් කලික්ක රන්න ඊට පස්සේ. අපි දන්න හැම වීඩුව එකක්ම දාපු ගම ඔබේ ජංගම දුකතනයට ගින්ව ගන්න පුළුවන්.